හිරිගල් පවුරෙන් වට වූ කැලෑ අශ්වයෙන් සැරිසරන කොරල් දූපත ශ්‍රී ලංකාව සතු අපූර්වතම දූපතකි. ජන ජීවිතය, සංස්කෘතිය, භූවිෂමතාවය අතින් සුවිශේෂී වන කොරල් දූපතට පිවිසීම ආගන්තුකයන්ට නව්‍ය අත්දැකීමක් වනවා නොඅනුමානය. ගුවනින් හෝ මුදු මාර්ගයෙන් පමණක්ම ළඟා විය හැකි ඩෙල්ෆ්ට් අරුමැසි දූපත යාපනය අර්ධද්වීපයේ බටහිරට වන්නට පිහිටා තිබේ. නාගදීපයේ සිට කිලෝමීටර් 8ක් දුරින්ද කුරිකඩ්ඩුවන් ජැටියේ සිට කිලෝමීටර් 11ක් දුරින්ද මේ ඕවලාකාර දූපත පිහිටා තිබේ. යාපනයේ සිට කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටි පුන්කොඩිතිව් දූපතේ වන කුරිකඩ්ඩුවන් ජැටියේ සිට මිනිත්තු 45ක පමණ කාලයක් ගෙවා කරදිය වලල්ල පසුකර ඩෙල්ෆ්හි මාවලතුරේ ජැටියට ළඟා විය හැකිය. පිවිසිය හැකි පහසුම මාර්ගය වන මුහුදු තරණය සඳහා කාලසටහනකට අනුව සැකසුණු බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක වේ. වඩ තාරකේ, නැදුම් තාරකේ හා කුමුදුනී යන මගී ප්‍රවාහන බෝට්ටු දූපත් වාසීන්ට මෙන්ම සංචාරකයන්ට ප්‍රවාහන පහසුකම් සලසයි. ප්‍රාදේශීය සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම පෞද්ගලික අංශයේ බෝට්ටු මගින් ශ්‍රී ලංකා නාවික හමුදා අධීක්ෂණය යටතේ මෙම සේවා සපයයි. දූපතේ ඇති එකම පොදු ප්‍රවාහන සේවය වන ලංගම බස් රථය බෝට්ටු ළඟාවන මොහොතේ මගින් ගෙන යාම සඳහා සූදානමින් පසුවේ. ඩෙල්ෆ් දූපත සිය වත්මන් නාමය ලබා ගන්නේ නාමකරණයන් කිහිපයකින්ම අනතුරුව බව ඉතිහාසය සනාථ කරයි. පෘතුගීසින් විසින් අයිෆා ඩාස් මැකාස් යනුවෙන්ද ලන්දේසින් නෙදර්ලන්තයේ පිහිටි නගරයක නමක් වූ ඩෙල්ෆ්ට් මේ දිවයින හැඳින්වීම සඳහා භාවිත කළ අතර වර්තමානය දක්වාම එය එසේ පැවතේ. හැම දූපතට මේ ඩෙල්ෆ් තමයි ලොකු දූපත. දූපත් හත තියෙනවා. අරල දීපු, පොංගුර දීපු, එළඹ දීපු, නයිනා දීපු, පරිසු දීපු, කාර දීපු, ඩෙල්ප්. ඩෙල්ප් තමයි දිග දූපත්. ඒකට තැමුලට කියන්නේ නෙඩුම් දීපු කියනවා. නෙඩුම් දීපු කියන්නේ දිග දිග දූපත්, තීවු දූපත්. ඩෙල්ප් දූපතේ ආරම්භය කියන කාරණාව වසර මිලියන ගණනාවකට එහා අතීතයක් ඩෙල්ප් දූපතට හිමිකම තියෙනවා. ඊට හේතුව තමයි ඩෙල්ෆ් දූපත දූපතක් හැටියට අපිට දකින්න කලින් මුහුදෙන් යට වුණු භූමියක් හැටියට තමයි තිබිලා තියෙන්නේ. ඒකට තියෙන එකම උදාහරණය තමයි ඩෙල්ෆ් දූපත මැද මුහුදු පතුලේ තියෙන කොරල් ගල්වල අවශේෂ අදටත් ජීවමානව දකින්න පුළුවන් වීම. මල් සුවඳ උකාගන්න සැඩ සුලන් මිහිර බෙදාගන්න එන්න. මෙහි දක්නට ලැබෙන නටමුන් වූ ලන්දේසි බලකොටුව මහල් දෙකකින් සමන්විතව තිබූ බවට අනුමාන කෙරේ. පහත මාලේ වෙඩි බෙහෙත් අවි ආයුධ මෙන්ම සිරකරුවන් රඳවා ඇති බවද දෙවන මහලේ සෙබලුන්ගේ ආරක්ෂාව සඳහා රැඳී සිටීමට සැකසී තිබූ බවද කියැවේ.
පහලින් අඩි 3ක් පමණ ඝනකම ඇති බිත්ති කෝමාරිකා මිශ්‍ර කොරල් ගල් බදාමින් බැඳ ඇති බවට අනුමාන කෙරේ. අප්‍රිකාවේ සැවැනා වනාන්තර සිය නිජබිම කරගත් බයෝබැප් ශාකය ඩෙල්ෆ්ට් බලා යන සංචාරකයන් විස්මයට පත් කරයි. වට අඩි 60ක් පමණ වන මේ දැවැන්ත වෘක්ෂයේ පිහිටි සුවිසල් බිනය මිනිස් වාසය සඳහා උවද උචිත බව බැලූ බැල්මට පැහැදිලි වේ. අරාබි වෙළඳුන් විසින් මෙම ගස මෙහි පැල කරන්නට ඇති බවද, එය දූපත පුරා වෙසෙන අශ්වයින්ගේ ආහාර සඳහා ගෙනෙන්නට ඇති බවද විශ්වාසයයි. දූපතේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇත්තේ රැජින කුළුණයි. පාමුල, සිදුරු කවුළු සහිත කුළුණ පුරාවිද්‍යා පර්යේෂකයන් හඳුන්වන්නේ මිනුම් කුළුණක් ලෙසයි. මෙම කුළුණ පාමුල ගිනි දැල්වීමෙන් හා ගින්දර මගින් සංඥා නිපද වූ බව ගැමියන්ගේ අදහසයි. නිදැල්ලේ හැසිරෙන කැලෑ අශ්වයන් දැකගත හැකි ලංකාවේ එකම ස්ථානය වන්නේ මෙම දූපතයි. දූපත තුළ ගමනාගමනය සඳහා පෘතුගීසින් විසින් යොදාගත් අශ්වයින් ලන්දේසින් යොදාගෙන ඇත්තේ අභිජනනය කර ආසන්න මුහුදු මාර්ගය ඔස්සේ ගමන් කරන නැව්වලට වෙළඳාම් කිරීම සඳහාය. මේ අශ්ව පෘතුගීසි පාලන සමයේ මෙහෙට ගෙනවා කියලා තමයි මේ කියන්නේ. මේ අශ්වය කියන්නේ දැනට වනජීවි හා වෘක්ෂලත ආරක්ෂක ආඥාපනතත් එක්ක ආරක්ෂිත සත්වයක් නෙවෙයි. නමුත් මෙතන විශේෂ අවස්ථාවක් හින්දා අපි විවිධ අධ්‍යයනයන් සිදු කරලා මේ සත්තුන්ටත් පවතින ගැටලු නිරාකරණය කරගන්න 2015 මේ අපේ වනජීවි මේ අඩවි ආරක්ෂක කාර්යාලයක් මේ ඕපන් කරා. 2015 ගැසට් එකක් දීලා තියෙනවා ජාතික උද්‍යානය ලෙසට. ඒ ජාතික උද්‍යානයේ දැන් නඩත්තු කිරීම කටයුතු කරගෙන යන්නේ කිලිනොච්චි කලාපෙන්. 2015 අපි සංගණනයක් කරලා තියෙනවා ලොකු කුඩා වයෝවෘද්ධ සියලු වල් අශ්ව ඩෙල්ෆල ඉන්න ඉඳලා තියෙනවා 455ක් ඒකන්න කිරීමේදී. ඒක දැනට මේ අශ්ව 1000ක්කෝ 1000කට ආසන්නෝ 1000කට සුළු පරිසෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා තහවුරු කරලා කියන්න පුළුවන්. පායන කාලය ඇතුළතදී වතුර හින්දෙනවා. මේ කෑම පොඩි තනකොළ එකක් තියෙනවා. ඒ පොඩි තනකොළ එක විතරයි ඒ අශ්ව කන්නේ. ඒ කෑම නැති වෙනවා. ඒ ගැටුමත් එක්ක ශක්තිවන්තය දීවත් වෙනවා, දුර්වලය නැති වෙනවා. ඒ හැමදේම වැඩි වශයෙන් මරුමුවටපත් වෙන එක වළක්වන්න දෙපාර්තමේන්තුවෙන් පොකුණු ඉදි කරලා ඒවට නිරන්තර ජලය සැපීම සිදු කරනවා. පායන කාලේ ජීවත් වෙන ගම්මු කැමති නැහැ මේ අශ්ව පිට ගෙනියනවාට. ඔවුන් තාමත් හිතාගෙන ඉන්නේ මේ අශ්ව ඔවුන්ට බාර දීලා ගිය අශ්ව කියලා. අපි දැනට සිදු කරමින් පවතිනවා මේ අශ්වෝන්ගේ හන ගහලා පච්ච කොටලා ඒ මිනිස්සුන්ගේ අයිතිය ප්‍රකාශ කරගන්න තාමත් උත්සාහ කරනවා. එකපාරට මේක වළක්වන්න බැහැ අපිට. පාසල් දැනුවත් කිරීම වැඩසටහන්, එතකොට තව ඔය සමිති සමාගම් දැනුවත් කිරීම වැඩසටහන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය ඔය හරහා කරන දැනුවත් කිරීම වැඩසටහන් හරහා අපි මේක මේ යම්තාක් දුරට අවම කර ගැනීමට උත්සාහ කරනවා. දැනට සෑහෙන පිරිසක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා මේ ඩෙල්ෆ් දූපතේ අශ්වයින් සංරක්ෂණය සඳහා. ලන්දේසින් විසින් අශ්වයින් අභිජනනය කර විශාල වශයෙන් අපනයනය කළ බවට සාධක සපයන දැවැන්ත අශ්වගාලී නටඹුන් මෙම දූපතේ සර්පිඩ්ඩි ගම්මානයේ පිහිටා ඇත. මෙම අශ්වගාල දිගින් මීටර් 100ක් හා පළලින් මීටර් 15ක් වන බවත්, පැත්තකට කණු 32ක් බැගින් කණු 64ක් වූ බවත් අනුමාන වශයෙන් දැකගත හැකිය. ඔබන කන්මග බලමින් ඉන්න වලාකුළු සිමිමින් නීල ආකාශයේ පියාසරණ පක්ෂියෙකු ඉහළ සිට මේ සුන්දර දිවයින් දෙස බැලූ කල නෙත ගැටෙන රමණීයතම දර්ශනය නම් මායිම් වෙන් කෙරෙන පරිදි තනා ඇති හිරිගල් පවුරුය. මේවා ඩෙල්ෆ්ට් දූපතට ආභරණයක් මෙන්ම ආවේනික ලක්ෂණයකි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දූපත පාලනය කළ අයර්ලන්ත ජාතික නෝලන් ෆාම් විසින් මෙය හඳුන්වා දුන් නිසා හිරිගල් පවුරු අයිරිෂ් තාප්ප යන අන්වර්ථ නාමින් හැඳින්වීමට දූපත් වාසීහු පුරුදු වී සිටිති. මෙහි ජනයා බහුල වශයෙන් කතෝලික හා හින්දු ආගම් අදහන අතර පල්ලි හා කෝවිල් කිහිපයක්ම දූපත පුරා
ව්‍යාප්තව පවති. ලියලන ගලෙහිවත් වැඩෙන ගල මෙසේ Hindu ආගමික ජනයන් අතර පූජනීය වස්තුවක් ලෙස නම් දරා ඇත්තේය. ලියලන ගල කුරල් වර්ගයේ පහශානයක් වන අතර දිනෙන් දින ප්‍රමාණය වැඩෙන බව භක්තිමත් වැසියන්ගේ මතයයි. දූපතේ අරසන් කෝට්ටේ නැමැති ස්ථානයේ පිහිටි බෞද්ධ විහාරයක නටඹුන් ඩෙල්ෆ්හි බෞද්ධ ඉදිකිරීම් ඌ බවට කරුණු අනාවරණය කරයි. ගුරුනගර් බටහිර ප්‍රදේශයේ සතරැස් පාලමක් මත ගොඩනගා ඇති උසින් මීටර් 4.23ක් වන හිරිගල් පරවිකූඩුව හමුවේ. කවුළු 15ක් සතර පැත්තේ පස්මහල් ආකාරයෙන් ඇති මෙය වාහක පරවියන්ගේ නිවහන වන්නට ඇත. මෙහි මුදුනත කේතුආකාර ස්වරූපයක් දක්නට ලැබේ. ඒ අසල ඇති ගොඩනැගිල්ල ලන්දේසි පාලන සමයේ පරිපාලන කටයුතු සඳහා භාවිත වූ කේන්ද්‍රස්ථානයයි. මේ ස්ථානය උසාවියකින් පැරණි රෝහල හා ආරච්චි නිවාස නැමැති ගොඩනැගිල්ලකින්ද සෙදුම් ලැබීය. බහුතර ජනයා ජීවිකාව ලෙස දිහිවර කටයුතු සිදු කරන අතර ඊට අදාළ ගනුදෙනු සිදුවන්නේ යාපනයේ ධීවර ව්‍යාපාරිකයන් සමගයි. දෙල්ෆ් ධීවරයන් විසින් රැගෙන එන මත්ස්‍ය අත්ස්වැන්න ව්‍යාපාරිකයන් තුග වශයෙන් මිලදී ගනි. විශේෂයෙන්ම කරවල සඳහා සුදුසු මසුන් තොග ගණනින් දූපත අවට මුහුදු තීරයෙන් හසුවේ. இதெல்லாம் வந்து எங்களோட நெடுந்தீவிலாம் வந்து கூடுதலாக பார்க்கல கடத்தொழிலாம் கூடுதலாக நான் படம் அதுலேயும் வந்து இந்தியன் ரூலர்கள் வந்து அடித்து கொண்டு சூறையாடி போகிறதால எங்களுக்கு கடத்தொழில் கொஞ்சம் செய்கிறது பெரிய ஒரு கஷ்டமாக இருக்குது. இப்போ கொஞ்சம் ஒரு 2-3 மாதம் 5 மாதத்துக்குள்ள ரூலர் கொஞ்சம் பாராததால் எங்களுக்கு இப்போ கொஞ்சம் மீன் கொஞ்சம் கூடுதலாக பட்டு கொண்டிருக்கு நெடுந்தீவில். இதில் வந்து விவசாயத்துக்கு போதிய அளவு தண்ணி இல்லை. மற்றது எங்களுக்கு போக்குவரத்து பெரிய ஒரு கஷ்டம். அந்தந்த டைமுக்கு நாங்கள் போகலாது. அதே தருணத்தில் எவ்வளவு நிறுவனங்கள் எவ்வளோ எல்லாம் வர்றாங்க, ஆனால் ஒழுங்கான ஒரு ரோட்டை போடுறாங்க இல்லை, எங்களுக்கு ஒரு ஒழுங்கான வியாபாரம் செய்கிறதுக்கு ஏற்ற ஒரு உள்ளுக்கு பாதைகள் இல்லை, எங்களுக்கு தண்ணி வசதி இல்லை, சரியாக கஷ்டப்பட்டு கொண்டிருக்கிறேன். இப்போ தீவிர கர்மாந்தியட்ட அமத்தரவு மெஹி பௌலவ வெடின சாக்கியாக்கு தல் ஆசிரித்த நிஷ்பாதனது ඩෙල්ෆ් වාසීන්ගේ තවත් එක් ආදායම් මාර්ගයකි. දශක 3ක යුද්ධයේ අඳුරු වලාවන් පාවී ගිය පසු ප්‍රබෝධයට පත් ගම්වාසීහු සංචාරක කර්මාන්තයද සිය ජීවන වෘත්තියට එක් කරගෙන සිටිති. තවමත් ප්‍රවාහන දුෂ්කරතා තිබුණද සංචාරකයින්ට පහසුකම් සැලසීමට මොවුන් උපාය මාර්ගිකව දක්ෂ වී ඇත්තේය. මුහුදු මාර්ගෙන් පමණක් ගෙන්වා ගත යුතු ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තරමක් ඉහළය. අධ්‍යාපනය සෙසු කටයුතුවලට සමාන්තර ලෙස කටුකත්වයේ ගිලෙමින් ඉදිරියට ඇදේ. පාසල් ගණන 8කි. ප්‍රධාන මහා විද්‍යාලයක්ද බාලිකා විද්‍යාලයක්ද විශේෂයෙන් කැපී පෙනේ. අනෙකුත් සියලුම පාසල් අවම පහසුකම් සහිතේවාය. ජන ජීවිතය යහපත්ව ගෙන යාමට අවශ්‍ය කෙරෙන පරිපාලන ස්ථාන කිහිපයක්ම මෙම දූපතේ පවතී. මෙම දිවයින තුළ සාමකාමී අහිංසක මහජනතාවත්තම අවාසය කරන්නේ ඒ තුළින් විශේෂතු ගණයේ අපරාධ වාර්තාවීම බොහෝදුරට අඩුවෙලා තියෙනවා. ඒ වගේම නීතිවරදි මත්පැන්නෝ මත්ද්‍රව්‍ය මේ ප්‍රදේශය තුළ දක්නට ලැබෙන අතර ඉබෙවින් විශේෂයෙන්ම විවිධ පැමිණිලි නැත්නම් පවුල් ආරෝ සම්බන්ධ පැමිණිලි වාර්තාවීම අවම වෙලා තියෙනවා. ඒ නිසා සාමකාමී පරිසරය තුළ සාමකාමී ජනතාවක් මේ ප්‍රදේශය තුළ වාසය කරනවා. මෙහි ජනයාගේ මූල්‍ය කටයුතු සඳහා පවතින එකම ස්ථානය ලංකා බැංකු ශාඛාවයි. ජල සම්පාදන ඒකකයක්, විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය සැපේන විදුලි බල මණ්ඩලයක් ඩෙල්ෆ්ට් දූවේ පරිපාලන යාන්ත්‍රණයට ජීවය සපයයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමියෙන් හුදකලාව පිහිටියත් ඩෙල්ෆ්ට් දූපත කදිම සංචාරක මධ්‍යස්ථානයකි. මෙම අරුමැසි දූපත සුන්දරත්වය හා කටුකත්වය අතර දෝලණය වෙමින් පවතී.
ගෙන එන්න ඔබ එන කන්මග බලමින් ඉන්න එන්න යල් දේවියෙන් එන්න ඔබ එන කන්මග බලමින් ඉන්න